नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। निरे ताव पस्सामि आवासे पाप कम्मिनं दानातिलुद्ध कम्मानं दुस्सीलन्नंच आगते। දෙයි පිළිවෙලින් සිදු කරගෙන එන දේශනා මාලාවේ අද ජාතක අටකතාවේ නිමි මහා ජාතකයේ තුන්වෙනි කොටස යෙදලා තියෙනවා. පළවෙනි දවස් දෙකේ අපි සාකච්ඡා කළා, කියා දුන්නා නිමි රජතුමා බ්‍රහ්මලෝකයේ ඉඳගෙන තමන්ගේ වංශය රකින්න මකාදේව රාජ වංශය රකින්නට මෙහි පැමිණි බව, එතුමාගේ අවවාදවල පිහිටාගෙන දෙව්ලොව ගිහිපු ඉපදිච්ච අය මේ රජතුමා දකින්න කැමති කියන කතාවත් එක්ක දහසක් අසුන් යදු මාතලි දිව්‍ය පුත්‍රයා පදවන වෛජයන්ත රථයේ එවනවා මාලිගයට. ඒ රථයේ නැගිලා යන්න දැන් සූදානම් වුණා. රථයට නැගුණා. ඊළඟට අහනවා, මාතලි දිව්‍ය පුත්‍රයා, ඔබ වහන්සේට මුලින් යන්න ඕනේ දෙව්ලොවටද නැත්නම් නිරයටද කියලා. ඒ අනුව උත්තර දෙනවා නිමි රජතුමා, මාතලි දිව්‍ය පුත්‍රේ, යම් තැනක පින්කලය වාසය කරනවාද, යම් තැනක පවුකලය වාසය කරනවාද, ඒ තැන් දෙකටම අපි යන්න ඕන. ඉතින් එකවරම තැන් දෙකටම යන්න බැරි නිසා මුලින් යන්නේ කොහෙටද කියලා අහනකොට මෙහෙම අහලා තියෙන්නේ, රාජශ්‍රේෂ්ඨයාණනි, පින්කල අය සිටින තැන හා පවුකල අය සිටින තැන යන දෙකින් කවර තැනකට පළමුව යම්ද? ඒ තැන් දෙකෙන් මොන තැනටද මුලින්ම යන්නේ කියලා අහනවා. ඉක්බිත රජතුමා, මම අවශ්‍යයෙන්ම දෙව්ලොවට ගෙන යනු ලබන්නේ. අනිවාර්යෙන් මම කොහොමද දෙව්ලොවටනේ කියන්නේ මෙයා? ඒ අතර අපායද දැක බලා ගන්නෙ මේ සිතා මේ ගාථාව කියලා තියෙනවා. නිරේ තාව පස්සාමි ආවාසේ පාප කම්මිනං. පව කරපු අයගේ වාසස්ථානය වන නිරේ දකින්න ඕනේ කියලා. එතන විස්තර කරන ඨානානි ලුද්ධ කම්මානං දුස්සීලා නංච යාගති. ඒ දුස්සීල පූ පව කරන අයගේ වාසස්ථානය තමයි ඔය කියන දරුණු පාප කර්ම විපාක දෙන දරුණු දුක් දෙන නිරය. ඒ නිරය දකින්න කැමති කියලා ඔය ගාථාවෙන් කියලා තියෙන අපි මාතෘකා කළේ මේ ගාථාවමයි. පවුකන් කළපු අය වෙසෙන නිරේද, දරුණු පවු කළවුන් වෙසෙන තැනද, දුස්සීලය නකුසල විපාකයෙන් වෙසෙන තැනද, ඇතොත් ඒ නරකය පළමයෙන් දකින්න කැමති කියලා රජතුමා කියනවා. ඒ නිරය දැක්වීම ගැන භාග්‍යවතුන් වහන්සේ මෙහෙම විස්තර කරනවා. මුලින්ම වේතරණ නදිය තමයි පෙන්වලා තියෙන්නේ. නිරයට ගිහින් විස්තර කළ නැහැ ගොඩක් දුරට. කෙලින්ම නිරේ විස්තරයට යනවා. දස්සේසි මාතලි රඤ්ඤෝ දුක්ඛං වේතරණී නදින් කෝතන්තිං කාර සංයුත්තං තත්තං අග්ගි සිකූපමං. භාග්‍යතුන් වහන්සේ ඒ වේතරණි නදිය පෙන්නපු හැටි කියලා තියෙන්නේ මාතලි දිව්‍ය පුත්‍රයා නිමි මහරජතුමාට. මාතලි දෙව්පුත්තෙමේ නිමි රජහට කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිලු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙන් යුක්ත් වේතරණි නදිය දැක්විය. එහි වේතරණී නම් මාතලි දිව්‍යපුත්‍රයා රජුගේ කතා වාසා අපාය දෙසර රථේ පදවා පළමුව කර්ම විපාක හේතුවෙන් ඍතුභේද ඇත්තා වූ වේතරණී ගංගාව පෙන්වුවා. එහි යමපල්ලෝ දිලිසෙන කඩු කිනිසි හෙල්ල තෝමර මුගුරු ආදී ආයුධගෙන නිරෙහි සිටි සතුන්ට පහර දෙන්නාහුය. ආයුධවලින් විදින්නේය, පෙලන්නේය,
ඔව්හු ඒ දුක් විඳීමට අපොහසත් වෙමින් වේතරණී ගංගාවට වැටෙන්නෝය. එහි මතුපිට තෝමර ප්‍රමාණය කටු ඇති. වේවල් වලින් ගැවසුනේය. ඔහු එහි අවුරුදු 100,000 ගණනක් ඉතා තියුණු මෝහත් ඇති උල්කටු ඇනීමෙන් ඇඟමස් කඩව යන්නෝය. මහත් දුක් විඳිති. ඇඟේ මස් කැඩෙනවා මොකද අර කටු ඇනිලා. ඒ කටුවක දිග ප්‍රමාණය කියන හෙල්ලක් තරම් නැත්නම් තෝමරයක් කියලා කියන්නේ ඒ ආයුධයේ ප්‍රමාණය. එහි අවුරුදු 100,000 ගණන් එසේ දුක් විඳිනවා. යටින් තල් කඳන් හා සමාන යවුල් යකඩ උල් තියෙනවා ගඟ පතුලේ. නිරේහි උපන් සත්වයෝ බොහෝ දින ගණන් එකී වේවැල් වල ඇමිනි උල් මත වැටෙමින් විනිවිද ගිය උල් ශරීරයෙන් මතු වෙලා උල් වල ඇමිනි මසුන් මෙන් බොහෝ දුක් විඳිනවා. උල් වලට යටින් ලෝදිය මත ලෝහමය නෙළුම් කොළ තියෙනවා. පසු ඔහු වැල් මත පතිත වී මහත් දුක් විඳිනවා. එසේම ලෝදියෙහි වැටෙනවා. උණු ලෝදිය මෙන් සත්වයෝ පැසෙනවා. දුම් දානවා. ගංගාවේ පතුලේ සියුම් මොහත් ඇති ආයුධ තියෙනවා. ඔහු ගම් පතුලෙහි කිනම් දැයි පතුලට පැතුලේ ගිලිලා යනවා. ඒ කියන්නේ පතුලේ ගිලිනකොට අර කියන ආයුධවල වැදෙනවා කියන එක. ඒ විට එහි ඌ සියුම් ආයුධ වලින් කඩකඩව කැපී යනවා. ඔහු එම මහත් දුක් ඉවසීමර නොහැකිව මහත් කොට හඬා වැළපෙමින් සැරිසරන් නොය. කිසියම් විටක උඩට ඉල්පෙනවා. කිසියම් විටක යම් විටක යටට යනවා. ඒ කියන්නේ එක වෙලාවක උඩට එනවා ගඟේ ආය යටට යනවා. වතුරේ උඩට එනවා යටට යනවා. එසේම ගඟ දෙපස ඌරේ සිටින යමපල්ලෝ කඩු හෙල් තෝමර ආදියෙන් ගසා මසුන්ට මාළුන්ට ගහනා වගේ තුවාල කරනවා. ඒ දෙගොල්ල දෙපැත්ත ඉඳගෙන ආයුධ වලින් ගහනවා අර නිරසත්වයන්ට. ඒ නිරසත්වයන්ට දුක් දෙන්න තමයි කර්මාන රූපව මේ යමපල්ලන් පහළ වෙලා ඉන්නේ. තියාලගේ රාජකාරිය තමයි මේ ඉපදිලා ඉන්න පව් කරපු සත්වයාට දුක් දෙන එක. ඉතින් ඒ සඳහා තමයි යාල කඩු වලින් හෙළි වලින් තෝමර වලින් දමලා ගහන්නේ. ඔහු දුක් වේදනාවෙන් පීඩාවට පැමිණ මහත් හඬ නගමින් වැළපෙයි. ඉක්බිති ඔහු රත්තු යකඩ කොකු වලින් උඩටගෙන තුවාල කොට ගිනිගෙන දිලිසෙන යකඩ පොළවෙයි හොවා මුකේ රත්තු යකඩ ගුලි දමති. ඔක දේවදූ සූත්‍රයේ තියෙන විදිහට ඒ කියන්නේ ඒ ක්‍රමයට අර ගඟේ ඉන්න කෙනාට කොක්කක් දාලා ඇදලා ගන්න බිලි කොක්කක් වගේ එකකින් අරගෙන යකඩ පොළවේ හාන්සි කරෝලා කට ඇරලා රත් වෙච්ච අඬුවකින් රත් වෙච්ච යකඩ ගුලි නැත්නම් අපි කියන ලෝ ගුලි කරට දානවා. ඔබ තමයි කරන්නේ වේතරණී නදිය කියන මේ පළවෙනි විස්තරයයි මේ කරේ. මාතලි දීප පුත්‍රයා විස්තර කර දෙනවා නිමි මහ රජතුමාට ඒක දුක පෙන්නලම කියලා දෙනවා. එතුමා වාසනාවන්ත වුණා ජීවමානවම මෙනිරේ බලා ගන්නට. මොකද ඒකට ගිහින් බැලුවට මතක හිටින්නේ නැහැ. මැරලා ගියාට පස්සේ මතක හිටින්නේ නැහැ. නමුත් මෙහෙ ඉන්න ගමන් ගිහිල්ලා බැලුවොත් ඒක හොඳට මතක තියෙනවා. මෙසේ රජතුමා වේතරණී ගංගාවේ මහත් දුකින් පෙළෙන සත්වයන් දැක බියෙන් තැතිගෙන මේ සත්වයෝ කිනම් පාපයක් කළහොදයි මාතලි දිව්‍ය පුත්‍රයන් ඇහුවා. මෙච්චර දුක් විඳින මෙයාලා මොනවද කරලා තියෙන්නේ කියලා ඇහුවට පස්සේ මාතලි කියලා දෙනවා. මෙසේ ඇසු කල්හි මාතලි දෙව්පොත් මෙසේ උත්තර දෙනවා. ඒ දුබ්බලේ බලවන්තෝ ජීවලෝකේ හිංසන්ති රෝසෙන්ති සුපාප ධම්මා තේලුද්ද කම්මා පසවෙත්වා පාපන් තේ වේචනා වේතරණින් පතන්ති. කන් කවුද වේතරණයට වැටෙන්නේ? මිනිස් ලොව පහස් ස්වභාව ඇති බලවත් යම් කෙනෙක් දුබලයන්ට පීඩා කරේද? ඒ කියන්නේ බලවත් කෙනෙක් දුබල නැත්නම් දුප්පත් අසරණයට පීඩා කරනවා නම් නන්නයුරින් ආක්‍රෝෂ පරිභව කරන බයිනවනම් ඔහු පෞරස්කොට ඒකාන්තයෙන් වේතරණියට වැටෙනවා. ඉතින් මේ තමයි වේතරණියට වැටෙන්නට හේතු වන පාප කර්මය. බලවත්ව ඉඳගෙන දුබලයන්ට දුක් දෙනවා, බයිනවා, පීඩා කරනවා. එසේ කිරීමයි හේතු වෙන්නේ. මෙසේ මාතලි දෙව්පුත්
ඔහුගේ ගැටළු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී වේතරණි නිරේහි රජුට දෙ අන්තර්දාන කොට නෑ දැකපු දෙ අන්තර්දාන කරන්න පුළුවන් නැත්නම් පෙන්නනවා වගේ කන්න කරන්නේ චිත්‍රපටියක් වගේ නැත්නම් මතු කරලා මවලා ඒ ස්ථානයේ පෙන්වලා එතන අන්තර්දාන කරලා රතේ ඉදිරියට පදවා බලු කනහිල්ලාදීන් විසින් නිරසතුන් හපා කන තැන් දක්වා එහි දුටු කල්ලි බියට පත් රජු ඇසූ දේද පැහැදිලි කළේය ඒ බව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දේශනා කළා තියෙනවා ඉතින් මම හැම ගාථාවම කියන්නේ නැතුව විස්තරේ කියන්න යන්නම් මොකද මේ ගාථා ටික ජාතක පාළිය කොහොමත් විස්තර සඳහන් වෙලා තියෙනවා ඒ විස්තරේම තමයි නැවත මේ මෙහි කරලා තියෙන්නේ ඒ නිසා අපි විස්තරයට යනවා බල්ලෝ බලු කැනහිලන් මේ විදියට නිරසතුන් කඩ කඩ කනවා ඉතින් එතකොට ඒක දැකලා රජතුමා මෙහෙම ආනවා රතු පැහැති බල්ලෝ කබර පැහැති බල්ලොත් ගිජිලිහිනියොත් භයානක කපුටුරයන් මස් කඩ කඩ කනවා මේ දෙක මට බය උපදිනවා එම්බා රතාචාර්ය ඔබ વિચારමි කවුරන් විසින් කනු ලබන මේ නිරසතුන් කවර පාපයක් කරන ලද්ද මසුරු අනුන්ට යමක් නොදෙන අනුන් දෙන දේත් වළක්වන පහත් ගති ඇති යම් කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිඳා අපහාස කරයිද හිංසා ආක්‍රෝෂ පරිභව කරයිද දරුණු පාප කර්ම ඇති ඔවුන් පව රැස්කොට නිරයට යන්නාහුය ඒ මේ නිරසතුන්ගේ මස් කවුඩු කඩ කඩ කන්න ඔයයි මාතලී කිව්වා. දැන් අපිට පැහැදිලි පාප කර්මය. මෙයාලා කරලා තියෙන්නේ මනුස්ස ලෝකේ ඉන්නකොට සමන බ්‍රාහ්මණයන්ට නිඳා කරලා තියෙනවා. එසේම මසුරු මලින් Taman සතු දෙයක් අනුන් දකින්නවටවත් අකමැති. ඒ දෙන එක කෙසේ වෙතත් මේ මසුරු කියන වචනේ තේරුම තමයි මච්චරිය කියලා පාලියෙන් කියනවා. මේකේ තේරුම තමයි Tamanගේ වස්තුව අන් අයට දකින්නවත් දෙන්න කැමති නෑ බලනවට කැමති නෑ ඒව අල්ලනවට කැමති නෑ එහෙනම් ඒකට කියන මසුරුකම ඒකේ තව පැත්තක් තමයි දෙන අයට දෙන්න දෙන්නෙත් නෑ දන් දෙනව දැක්කොත් ඒකට තරහයි ඔච්චර දෙන්න ඕනේ නෑ දෙන්නේ මොකටද කියන අදහස තමයි ආ ඉන්නේ ඒක තමයි යකරු පාපය මසුරු බව හිංසා කරලා ආක්‍රෝෂ කරලා සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අපි ගෝ භික්ෂුන් වහන්සේලාට තාපසවරුන්ට වගේ ඔය කරදර කර නෑ ආන්නේ කට්ටිය තමයි මේ කියන නිරේ ඉපදලා තියෙන්නේ ඉතින් මේ ආක්‍රෝෂ පරිභව කරලා දරුණු පව් කරගෙන ඇවිත් දැන් ඉතින් නිරසත්වයන් වෙලා ඉපදිලා මෙහි පහළ වෙලා ඉන්න මස් කන කවුඩ කපුටුව සුනකය මෙයාලගේ කෑ ඇඟ කෑලි කෑලි කඩාගෙන කනවා ඉතින් අපිට සමාන අදහසක් එන්න පුළුවන් මේ නිරසත්තුන්ට දුක් දෙන යමපල්ලෝ ඉන්න ඒ කියන්නේ යමපල්ලේ කිවිස්සරේ තරහන් වෙනවා අටුවාවේ සාමාන්‍ය පොඩි ගයක් තරම් ඔළුව විශාලයි කියනවා යම් පල්ලෙන්ගේ. කරත්ත රෝදයක් තරම් S2 එක ඇහැක් විශාලයි කියනවා. ඉතින් මෙච්චර විශාල මේ යම පල්ලෝ. ඉතින් නිරසත්ත්වෙ කොච්චර විශාලද? ඉතින් ඒ වගේ තමයි. ඉපදිච්ච කෙනා ගව් ගණන් විශාලයි. දැන් දෙව්දත්ත රුණහන්සේ යොදුන් වලින්ම 100ක් දිග පළලයි. තමගේ පව වැඩි වෙන්න ශරීර ප්‍රමාණය වැඩි වෙනවා දුක වැඩි එතකොට. ඉතින් යම පල්ලොත් විශාල ශරීර තියෙනයි මෙයාල හරියට අර රොබෝවරු වගේ තර මේ අදා සඳහන් වෙන එකයි මේ චිත්‍ර රූප වගේ විඥාන නැති බව එක දැනක සඳහන් කරනවා මොකද විඥාන තිබුණොත් අපිට ගැටලුවක් එනවා මේ කට්ටියත් එහෙනම් මේ අයට ගහලා පව් කරගන්න ඕනේද අන්න ඒ නිසා අපේ ලෝකේ දැන් තියෙන විඥාන නැති යකඩ වලින් හදපු යන්ත්‍ර ඒවට කියන රොබෝ කියලා ඒ රොබෝ කෙනෙක් වැඩ කරනවා වගේ තමයි මෙයාලතර යන්ත්‍ර රූප වගේ ක්‍රියා කරනවා ඉතින් යන්ත්‍ර රූප වශයෙන් තමයි කියන්නේ ඉතින් එවැනි මැවිලා එනවා කර්ම විපාකයෙන් කවුඩෝ මැවෙනා ඒ වෙලාවට පහළ වෙනවා සුනකය. එතකොට එයාලා ජීවීන් නෙවෙයි. එයාලා යන්ත්‍ර රූප බව අපි මතක තියාගන්නවා. එහෙනම් යන්ත්‍ර රූප වලින් මැවිලා ක්‍රියා කරන්නා වූ කර්මයන් රැස් නොකරන්නා වූ පිරිසක් විසින් තමයි මේ දුක් දෙන්නේ. ඉතින් එතෙන්දී මේ විදියට අර ශ්‍රමණ බමුණන්ට අපහාස කරපු මසුරුකම් කරපු අය ගිහිල්ලා ඉපදුනා. සුනකයෝ නැත්තම් කාක්කෝ ඇවිල්ලා කෑලි කෑලි වලට කපාගෙන කඩාගෙන කනවා. කබර පැහැයින් යුතු සුළු කදු කළු පිඟුවන් පැහැයින් යුතු බල්ලෝ තමයි මෙතන ඉන්නේ. උන් මහා ඇතුම් පමණ වේ. සාමාන්‍යයෙන් ප්‍රමාණය ගත්තොත් මනුස්ස ලෝකේ අපිට පේන ඇතුන් ඉන්නේ අන්නේ ඇතෙක් විතර ලොකුයි බල්ලෙක්.
ගිනියම් වී දිලිසෙන යකඩ පොළවේහි මුවන් පසුපස ලොහු බැඳ මස් පිඬු ඩැහැගෙන උන්ගේ ගව තුනක් පමණ වූ සිරුරු යපලවෙහි දමා මහස්සේ හඬ නංවමින් දෙගාත් වලින් පපුව පැහැර එගෙන උන්ගේ කකුල් දෙකෙන් පපුවට ඇනගෙන ඇට ඉතුරු කොට මස් ඇද ඇද කඩා කන්නේය ඇතෙක් තරම් විශාල මේ සුනකයෝ මේ ගව තුනක් පමණ විශාල නිරසත්තු බිම දාගෙන පපුවට උන්ගේ අත් දෙක තියාගෙන ඇට විතරක් ඉතුරු වෙන්න මස් ඇද ඇද කනවා ගිච්ඡති ගිච්ඡති කියන්නේ ගිජු ලිහිණියන් කියන එක ලොකු ගැල් සමාන ගිජු ලිහිණියෝ ලොකු කරත්ත තරම් විශාල ගිජු ලිහිණියෝ ලෝහ තුඩු ඇති උන් යකඩ තුඩවල් තියෙන යාළට උන්ගේ තෝමර වැනි තුඩු වලින් ඇට මිදුළු කනවා එතකොට යාළ ඇට බිඳගෙන ඇට මිදුළු කනවා කාකොල සංගාති ලෝහ තුඩු ඇති කවුඩෝ කාකොල කියන්නේ කපුටන්ට උන් නිතාම භයානකයි දුටු දුටුවන්ට තුඩින් අණිනවා යයිමන් ඡානන්ති මේ නියත නිරසත්තු කාකාදීන් විසින් කනු ලබන්නේය මේ මිනිස්සු කිනම් පවුකම් කළෝදයි ඇසීය එතර විස්තරේ කල්නොත් අපි කිව්වා මොන පවුකම් කළද තද මසුරු ගති ඇති නිසාත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට විපත් කරපු අය තමයි ওই විදිහ දුකකට වැටලා තියෙන්නේ ගිනිදල් සහිත වූ යපල වෙහි ගිලෙති රත්තු මුගුරු වලින් තැලෙති සාරතිය මට මේ දැකීමෙන් බය උපදී එම්බා මාතලි යමුගුරු වලින් තැලෙන නිරසතුන් සයනය කෙරෙද්ද මේ සත්වය කුමන පාප කර්මයක් කළද දැන් අපි දෙකක් කිව්වනේ දැන් තුන්වෙනි එකට එනවා සජෝනි භූතා පටවින් කමන්ති තමන්ති තස්සේහි කන්දේ හිච්ච පෝසයන්ති බයං ඉමං වින්දති සුත දිස්වා ඉමේනු මච්ඡා කිමන්සු පාපං එතකොට අහනවා ඒක දැකලා මොකද්ද කරන්නේ යකඩ පොළවේ ගිලෙනවා මහත් මුගුරු වලින් යකඩ මුගුරු වලින් ගහනවා ඒ දුක දැකලා තමයි අහන්නේ මෙහෙම දුක් විඳින්න මෙයාලා මොනවද කළේ මෙසේ යසෝ කල්ලි මාතලි දිවිපුත් පාපකර්ම විපාක නොදන්නා නිමිරජුට පාපකර්මයන් විපාක පැහැදිලි කරමින් මෙහෙම කියනවා ජේ ජීව ලෝකස්මින් සුපාප ධම්මිනෝ නරංච නාරිංච ආතාප ධම්මං හිංසන්ති රෝසෙන්ති සුපාප ධම්මා තේලුද්දකම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා කන්ද හතා සයන්ති මිනිස්ලෝ ඊතා පහස් ස්වභාව ඇති යම් කෙනෙක් නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට ආක්‍රෝෂ පරිභව කෙරේද භයානක පවුකම් ඇති ඔහු පෞරස් කොට නිරයට යති යම ගුරු වලින් තැලෙමින් යපලවෙහි වැටෙමින් සිටි හේතුව පැහැදිලි නිවැරදි වූ ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට බැන්නොත් අභූතයෙන් චෝදනා කළොත් ආන්නේ අභූතයෙන් බණින්නා වූ අය තමයි ගිහිල්ලා මුගුරු වලින් තැලෙමින් යකඩ පොළවේ ගිලෙමින් මේ දුක විඳින්නේ. එහි සජෝති භූතානි කියන්නේ දිලිසෙන ශරීර ඇති බව. සජෝති කියන්නේ ඒ දිලිසෙන බව. පටවිහන්ති ගිනිගෙන දිලිසෙන නවයුදුන් ඝන මහා යකඩ පොළවේ ගිලෙන බව. කමන්තීති ඉක්මවා යාම කිඳා බැසීම කියලා කියනවා. කන්දේහිච පෝතයන්තීති යනු යමපල්ලන් විසින් ලුහුබැඳ ගොස් තල් කඳන් සමාන ගිනිගෙන දිලිසෙන යකඩ පොළු වලින් කෙණ්ඩා වලට ගසා ඇද වැටුණාට පස්සේ සිරුර පුරා පහර දෙනවා සුනු විසුනු කරනවා සුපාප ධම්මන්ති තමන් විසින් සිදු කළ පාප ධර්ම සීලාචාර ගුණයන් ගෙන්නා නිරපරාධ භාවයෙන් යුත් ස්ත්‍රී පුරුෂයන්ට ආක්‍රෝෂ කරපු අයට මේ විදියට යගුරු වලින් පොළු වලින් තල් කඳන් උතර විශාල පොළු වලින් දිලිසෙන ගිනිගෙන දැවෙන යකඩ පොළු වලින් කෙණ්ඩා වලට ගහලා බිම දාලා මුළු ඇඟටම ගහනවා යමපල්ලන් විසින් ඊළඟ තවත් නිරයක් දකින්නවා පෙන්නනවා ඉනිවිරයතුමාට මේ හතරවෙනි නිරය ගැන කියන්නේ අංගාරකාසුන් අපරේතුන්ති නරාරු දන්තා පරිදඩ්ඩහන්තා බයංගි මං වින්දති සුත දිස්වා පුච්ඡාමිතම් මාතලි දේවසාරති
ඉමේනු මච්ඡා කිමකං සුපාපං යත්වා ජනා අංගාරං තුනන්ති ඉති. හාත්පසින් දැවෙන ශරීරය ඇති හඬන වැළපෙන සමහර මිනිසුන් අඟුරු වලට වැටෙනවා. සාරති මේ දුටු මට බිය උපදිනවා. මෙසේ අඟුරු වලින් දැවීමට මේ මිනිස්සු කවරනම් පාප කර්මයක් කරාද? එයාලා අඟුරු වලින් දැවෙනවා. ඒ නරකයේ තියෙන අඟුරු අරගෙන ඇඟට දා ගන්නවා. ඕවසි මෙසේ අසන දද කල්හි මාතලි දේවපුත් මෙහෙම උත්තර දෙනවා. යම් කිසි කෙනෙක් සම්මාදං කළ ධනේ තමා විසින් වියදම් කොට අසවලාට මෙපමණ ණයට දුන්නේ අසවල් දෙයට මෙපමණ වියදම් කළේ බොරු කියාද? රජතුමනි, ඔවුන් සිදු කළා වූ එම පහත් අකුසල කර්මය නිසා මෙසේ අඟුරු වලින් දැවෙති. ඒ කියන්නේ පින්කම් කරන්න සල්ලි එකතු කරනවා. එකතු කරලා ඒවා තමන් නොයෙක් දේවල් වලට වියදම් කළා. අසවල් කෙනාට මේ මේ දෙයට දුන්නය, මේවට වියදම් වුණාය කියලා විස්තරත් කරනවා. හැබැයි බලනකොට එයා සොරසිතින් තමයි මේවා අරගෙන තියෙන. සම්මාදම් කර මුදල් සොරකම් කිරීම විපාකයෙන් තමයි තමන් විසින්ම අඟුරු අරගෙන ඔළුවට දාගන්නේ. යහළු මාතලිය, කුමන පාපයන් නිසා මොහු ගාලෙහි බැඳ සිටින ගවයන් මෙන් කොටු වී හාත්පසින් පිරිවරු යමපල්ලන් විසින් ගිනිගෙන දිලිසෙන ආයුධ වලින් පහර දෙනු ලබන්නේ අඟුරු මස වැටෙන්නේද? එසේම ඔහු යම්තාක් උකුල දක්වා උඩට කලී මහත් යකඩ පෙට්ටියෙන් එළියටගෙන අඟුරු මතුයේ සිටීමට නොහැක්කේ හැම අතින්ම දැවුණු ශරීරය ඇති හඬා වැළපෙන්නෝය. තුනන්ති යනු කර්මය නිසා හෝ තමන් විසින් තමාගේ හිස මත අඟුරු දමා ගනි. තමන් හිස මත වැටෙන අඟුරු කියන අර්ථය, අඟුරු වැටෙනවා කියන්නේ ඉබේ වැටෙනවා, සමහරට නැත්තම් මෙයාලා අරගෙන අතින්ම දා ගන්නවා. දානයක් හෝ දෙමි පූජාවක් හෝ කර විහාරයක් හෝ ගොඩනගමි කියලා තමයි මෙයාලා සම්මාදම් කරගන්නේ. කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා එකතු කරගෙන ඇවිත් මේවා සමහර විට ඒ සමති නායකයන් ප්‍රධානීන් තමයි ගොඩක් වෙලාවට අපි ගන්න භාණ්ඩාගාරිකවරු කියලා පත් කරන් ඉන්න සභාපති කියලා ඉන්න පුළුවන්. සංවිධානවල ගොඩක් පින්කම් කරන සංවිධාන දැන් තියෙනවා. තරුණ අය එකතු වෙලා දේවයිදී ගොඩක් මුදල් එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වුණාම සමහරට විනිවිද භාවයක් නැති වෙන්න පුළුවන්. සමහරට බොරු බිල් හදලා දෙන්න පුළුවන්. මෙන්න මේවට වියදම් වුණයි කියලා එහෙම පෙන්නලා අනිත් අයට තමන් ඒ මුදල වෙනම තමන් හංග ගන්නවා, පරිහරණය කරනවා. එහෙම කිරීම තමයි මෙතන කියන්නේ. සාමාන්‍ය විහාරයේ දෙන ණය නව සම්මාදම් කළ එක්කල මුදල් සඳහා මේ කතාව සම්බන්ධයි. සම්මාදම් මුදල් පරිභෝගයට ගැනීමෙන් අනුන්ට ණය වේ. ඒ නිසා එම මුදල් ණය මුදල් ලෙස සැලකේ. සජෝති භූතා ජලිතා පදිත්තා පදිස්සති මහති ලෝහ කුම්භී බයං හිමං වින්දති සුත දිස්වා පුච්ඡාමිතං මාතලී දේව සාරති. ඊළඟට යනවා ඊළඟ නිරේට. ඇවිලගත් දිලිසෙන ගිනිදැල් සහිත මහත් ලෝදිය සැලියක් පේනවා. රතාචාර්ය ඔබගෙන් අහන්නේ, යටිකුරු හිස් ඇති යම් මේ නිරසත්තු ලෝහැලියේ වැටෙන්නේ කුමන පාපයක් කළ නිසාද? ලෝදිය හැලියක් පේනවා. ඒකේ නිරසත්තු ඔළුව යටට හරවල කකුල් දෙක උඩට තියෙන හිටින විදියට හිස යටිකුරුව වැටෙනවා. වැටෙමින් අර ලෝදිය හැලියේ රත් වෙච්ච යකඩ වතුරේ ගිලෙනවා. ගිලනකොට වෙන දේ දන්නවා, දැවෙනවා. ඉතින් මේ පාප කර්මය කියා දෙනවා මෙන්න මේකයි කරලා තියෙන්නේ. ඉතා අදම වූ යම් කෙනෙක් සිල්වත් මහණ බමුණන්ට හිංසා කෙරේද, පරිභව කෙරේද, දරුණු පවුකම් ඇති ඔවුහු පාපේ මේරියාමේ විපාක වශයෙන් හිස යටිකුරුව ලෝදිය හැලියට වැටෙයි. එහි පදිත්තාති යනු ගිනිගෙන දිලිසෙන බවයි. මහානීති පර්වතකයක යම් තරම් මහත් ලෝදිය හැලියකින් යුත් බවයි. පර්වතයක් තරම් විශාල ලෝදිය හැලියක්. අවන්සිරා කියලා කියන්නේ හිස යටිකුරුව පා උඩුකුරුව වැටුණයි කියන එකයි. හිස යටිකුරු කොට නිරසතුන්නේ මහත් ලෝදිය හැලියට මෙයාව යවනවා, දමනවා. සීලවන්තී කියන්නේ ආචාර ගුණ සම්පන්න සිල්වතුන්ට. දැන් විපාකෙ පැහැදිලි එතනත් මේ පස්සේ නිරේ.
සිල්වතුන්ට ගුණවතුන්ට කරදර කරලා හිංසා කරලා අපහාස කරලා ඒ අයව තමයි හිස යටිකුරු කරලා ලෝධිය හැලිය ගිල්ලන්නේ යමපල්ලන් විසින්. ඊට 6 වෙනි රේ දකින්නවා. ඒකෙත් කියනවා එසේම ගිනිගෙන දිලිසෙන යොතින් ගෙලවෙලා උණු ලෝධියෙහි දමා තෙමා ගෙල සිඳිති. ඒ කියන්නේ ගිනිගෙන දිලිසෙන වැලක් බෙල්ලට දාලා එයාව ඒක ලෝධිය හැලියකට දමලා ආයේ බෙල්ල කපනවා. මේ දැකීමෙන් මට බය උපදී. එම්බා සාරතිය. මේ නිරසතුන් සිඳින ලද හිස් ඇතිව වැටෙන්නේ කිනම් පවක් කළාටද? මොන පවක් කළාටද මෙයාගේ බෙල්ල කපන්නේ කියලා තමයි අහන්නේ. එතකොට සාරතිය කියනවා මාතලි ජී ජීව ලෝකස්මින් සුපාප ධම්මිනෝ පක්ඛී ගහෙත්වා විහෙත යන්ති තේ හෙටිත්වා සකුණං චින්දති තේ ලුද්දකම්ම පසවෙත්වා පාපං. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්නකොට කුරුල්ල අල්ලගෙන පිහාටු ගලවලා බෙල්ල කපලා මරලා අපි දන්න කුකුල්ල එහෙම මරනකොට උන්ව මරන්නේ කොහොමද? බෙල්ල කපනවා පිහාටු කපනවා. මෙන්න මේ කුකුල්ල නැත්තම් කුරුල්ලොන් බෙල්ල කපලා මරපු අය තමයි මේ කිව්ව නරකේ ඉපදෙන්නේ. ගිනිගෙන දිලිසෙන යකඩ යොත් වලින් යටිකුරුව, ඒ කියන්නේ හිස යටිකුරුව එල්ලලා උණු ලෝදියේ තෙමා බහැරට විසි කරනවා. එසේ මෙසේ කියන ලද්දේ යහළු මාතල ඉරියදුර යම්සේ මේ යවපල්ලෝ දිලිසෙන යකඩමේ යොති නිරසතුන්ගේ බෙල්ල වෙලා තුන්ගව පමණ වූ සිරුර පහලට නවා එම නිරසතාගේ බෙල්ල සම්පූර්ණයෙන් කපා දමා දිලිසෙන යකඩ කූරු වලින්ගෙන ගිනිගෙන දිලිසෙන ලෝක මුනිරේ දමා සතුටු වෙනවලු. ඔවුන්ගේ ගෙල සිඳී කල්ලි තවත් හිස සමග ගෙල කටගනි. පළවෙනි බෙල්ල ගැපුවට පස්සේ කර්මාන රූපව තව බෙල්ලක් නැත්නම් තව ඔළුවක් හටගන්න. ඊට පස්සේ ඒකත් කපනවා. ඒක කපලා ලෝදිය හැලියට දැම්මට පස්සේ කර්මාන රූප ආයේ තවත් බෙල්ලක් ඔළුවක් හැදෙනවා. ඕක ඉතින් දිගටම එහෙම තමයි විපාක ගෙවනකම්. මෙසේ වීමට කරන ලද අකුසල කර්මය තමයි කුරුල්ලන්ගේ බෙල්ල කපලා තියෙනවා. පිහාටු කඩලා තියෙනවා. ඒව කරලා මස් ගැන අනුභව කරයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ. උන් මරාගෙන මස් කාලා තියෙනවා. නැත විකුණලා තියෙනවා. ඉතින් මේ මස් වැද්දාන්න තමයි මේ කියන කාරණය සම්බන්ධ වෙන්නේ. වැද්දාන්න නැත්නම් කුකුල්ල මරණ අයට මේක හොඳටම සම්බන්ධයි. තමන්ට අනාගතේ වෙන්න තියෙන මෙච්චරයි. ඊළඟට හත් වෙනි නිරය පෙන්නනවා. දිය බහුල වූ නොගැඹුරු ඉවුර ඇති මේ නදිය මනාකොට ගලා බසී. ග්‍රීෂ්මයෙන් තැවුණු නිරසත්තු පැන් බොති. ඔවුන් බොන පැන් බොල් බවට පත්වේ. මෙසේ වීමට මේ සත්වයා කුමන පවක් කළාද කියලා අහනවා. දැන් ඉවුරු සහිත මේ ගංගාවට බැහැලා කොච්චර වතුර බිව්වත් මේ නිරසත්තුන්ට ඒව වතුර බිව්වා කියලා දැනෙන්නවත් නැහැ. පිපාසය සංසිඳෙන්නේ නැහැ කියන එකයි. මෙලොව යම්කිසි පාපකාරී පුද්ගලයෙකු ධාන්‍ය බොල්හා මුසුකොට මිලට ගන්නා තැනත්තාට දෙන්නේද? ග්‍රීෂ්මයෙන් තැවුණු ඔවුන් පැන් බොනු කැමතිව බොන කල්ලි එම පැන් බොල් බවට පත්වේ. සාමාන්‍ය අපිට අහන ලැබෙන්නේ නැති පාප කර්මයක් තමයි මේ කිව්වේ. මේ විපාකය සාමාන්‍යයෙන් 128ක් ඔසුපත් නරක අතර මේ විස්තර කරන බව. එතකොට වැවුරු කනල ගියාමත් බලන්න පුළුවන්. මේක තියෙනවා. මොකද්ද මෙයාලා කරලා තියෙන්නේ? මෙයාලා වී විකුණනකොට හොඳ වීත් එක්ක බොල් වීත් දාලා තියෙනවා. හොඳ වීත් එක්ක බොල් වී එකතු කරලා තමයි දීලා තියෙන්නේ. ඒතර ප්‍රමාණය වැඩි වෙනවා වගේ එකක් තමයි මම හිතන්නේ වෙන්නේ. ඒ වගේ රවට්ටලා තියෙන වංචා කරලා තියෙන. ඉතින් ඒ වංචා කරපු හේතුවෙන් යාලට වතුර ලැබෙනව බොන්න. නමුත් තිපාසී සංසිඳෙන්නේ නෑ. වතුර වාෂ්ප වෙලා යනවා කියලා. එහි විස්තර කරනවා මේ අනිකාත කූලාණි නොගැඹුරු ඉවුරු සුපතිත්තාණි මනාව තොටුපලින් යුත් බව මේ ගංගාව ගැන විස්තර කරන්නේ. බෝසං හෝති බොල් වන්නේය. එතන වාෂ්ප වෙනවා ඒ වතුර. පාණීති කියන්නේ පෑන්. එම ප්‍රදේශයේ බොහෝ වූ දිය දහරා ඇති රමණීය ගංගාවන් ගලා බසිනෝ.
නිදසත්තු ගිනි රශ්මියෙන් තැවෙන්නේ පිපාසය දරා ගැනීමට නොහැකිව දෙයත් බැඳී වැළපෙමින් බබරන ලෝතලය මැඩගෙන එම නදියට බසිනවා. එකෙණේ මිවුර ගිනිගෙන දැවෙනවා. ජලය බොහෝසෙයින් වාෂ්ප වෙලා යනවා. ඔහු විපාසය දරාගත නොහැකිව බබලන වාෂ්පය උරා බොන්නෝය. එම වාෂ්පය ඔවුන්ගේ මුළු සිරුර දහවමින් අදෝමුඛයෙන් නික්මිලා යනවා. ඔහු වේදනාව දරාගත නොහැකිව දෙයත් ගසමින් ආඬනවා. දෙවෙන්නේ මේකයි. වතුර බොන්න තමයි ඇඟට බහින්. නමුත් කර්ම බලයෙන් වතුර රත් වෙනවා. රත් වෙලා ඒ වතුරවල වාෂ්පය නැත්නම් දුම අපි දැන් වාෂ්පල්ලන්නේ දුම් අල්ලනවා කියලා ආන්නේ වගේ දුමක් තමයි එන්නේ. ඒ දුම තමයි මෙයාලා ආග්‍රහණය කරන්න යන්නේ. එතකොට ඒ දුමෙන් මෙයාලා දැවෙනවා, තැවෙනවා, තැවෙමින් ආඬනවා. බොල් වැලි පස්සාදිය මිශ්‍ර කොට යනුයි. අසුද්ධ අපිරිසුදු කායවාක් මනෝ කර්ම. තව ඕනනම් මේක විස්තර කරගන්න පුළුවන්. මේ බඩු විකුණනකොට සමාන දේවල් මිශ්‍ර කරනවා. ඒ කියන්නේ හොඳ දෙයට බාල දෙයක් මිශ්‍ර කරලා දෙනවා. මේකේ බොල් වී ගැන විතරක් මෙතන සඳහන් කළාට අපි මේක විස්තර කරගන්න පුළුවන්. අපිට මෙතෙන්දී බඩු විකුණන කෙනෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනද? සුද්ධ වූ දෙයට අසුද්ධ දේ එකතු කරලා විකිණීම, හොඳ දෙයට බාල දේ එකතු කරලා විකිණීම වගේ දේවලුත් මෙතන තියෙන බව විස්තර කරලා තියෙනවා. එතකොට බාල දේවල් වැඩිමුලට දීලා මුදල් රැස් කිරීමත් අයිති කියලා කියනවා. පිරිසිදුව ධාන්‍ය දෙමි විකිණී ගන්නාගෙන් බඩු මිලදී ගන්න තැනැත්තාගේ අත්පිට මුදල් ලබාගෙන අපිරිසිදු ධාන්‍ය ලබා දීමෙන් මේ විපාක ලැබෙන බවත් විස්තර කරලා තියෙනවා. එහට අපි යනවා හත් වෙනි නිරයට. ඒ නරකයේ තියෙන්නේ අඩ යටි තෝමර මේන් හඬා වැළපෙන නිරසතුන්ගේ උබේ පාර්ශ්ව විදිත් මේ දුටු මට බිය උපදී. මේ රස් මේ නිරසතුන් අඩ යට යදී ආයුධ වලින් නැසෙමින් වැඳෙන්නේ කුමන පාප කර්මයක් කරපු නිසාද? ඉතින් මේ පාප කර්මේ විපාක අහනවා. මොකද්ද කරපු පව මෙහෙම වෙන්න? මුළු ශරීරයම විදලා දානවා, සිදුරු කරනවා ආයුධ වලින්. සත්ත්ව ලෝකයේ කිසියම් පාපකාරී තැනැත්තෙක් දන දාන්නේ රන් රිදී යනාදියද එළු බැටළු ගව මහීෂා ආදී සතුන්ද හිමියන් විසින් නොදනු ලැබුවත් හොරෙන්ගෙන ජීවිකාව කෙරෙද්ද? එම මහත් පව්කම් ඇති ඔවුන් පෞරස්කට නිරේට යති. එම නිරසත්තු ආයුධ වලින් නැසෙන්නාහු වෙති කියලා දුන්නේ මොකද්ද? මෙතන විස්තර කරන පාප කර්මය තමයි අනුන්ගේ දන දාන්නේ ගව මහීෂාදීන් බැටළු එළුව වගේ සත්තු හොරකම් කරලා ජීවත් වෙනවා. ඒව හොරකම් කරගෙන ඒවෙන් ජීවත් වෙනවා නම් අනුන්ගේ දේවල් අයිති කරගන්න ඕන. ගමකට අපි දැකලා දිනු හරක් එහෙම එම හොරකම් කරා යනවා. ඉතින් මේ අරන් ගිහලා යම් කෙනෙක් ජීවත් වෙනවා නම් අනුන් සතු දෙයකින් හොරසිතින් හොරකමින් එයාට සිද්ධ වෙනවා මේ විදිහේ ඊතල වලින් අඩ යටි වලින් පහර කමින් නිරේදී දුක් විඳින්නට. එහි දුබයා නීති කියන්නේ දෙපැත්ත කැපෙන. තුදනන්ති නීති කියන්නේ විදුණු ලබනවා. තන්දන්ති නීති කියන්නේ වේදනාවෙන් කෑගසමින් ඉන්නවා. නපුරු යම්පල්ලෝ කැලෙහි වැද්දන් මුවාදින්ට විදින්නේ යම්සේද, වටකොටි ඊතලාදීන් විදින්නේ යම්සේද, අනේ විදිහටම මනිද සත්වයන්ටත් විදිනවා කියන කියනවා. ඊළඟ නරකයට අපි යනවා. මේ නිදසතුන්ගෙන් තවත් කෙනෙක් බෙල්ලෙන් බදන ලද්දේ, වෙනත් කෙනෙක් කැබලි වලට කපන ලද්දේ, එසේම සමහර යකඩ පොළවේ මස් ගොඩවල් බවට පත් කරන ලද්දෝය. සාරතිය, මේවා දැකීමෙන් මට බය උපදී. දේව සාරතිය, මේ නිදසතුන් කවර පාපයක් කළාද කියලා අහනවා. එතනත් අර විදියටම බෙල්ලෙන් බැඳලා සමහර අය කෑලි කෑලි වලට කපලා පොළොවට දානවා, යකඩ පොළොවට දානවා කියලා කියනවා. ඒ වගේ විපාක ලැබෙන්න හේතු උනේ මොනවාද? මනුස්ස ලෝකෙ ඉන්නකොට එළුවන් මරලා, ඌරන් මරලා, මසුන් මරලා ජීවිතේ පැවැත්තුවා. ඔව්, එළු බැටළුවන් මරා මස්කොට විකුණා. එසේ සතුන් මරා විකුණපු අය මේ නරකයේ පැසෙනවයි කියලා මාතලී කියලා දුන්නා. තවන් නරකෙකට යනවා. මලමුත්‍ර වලින් පිරුණු මේ විල දුගදහමන්නේ සාදුකින් පෙර නිරසතුන් ඒව අනුභව කරති. මෙය දැකීමෙන් මට බය ඇති වෙනවා. එම්බා රියදුර සාරතිය, ඔබගේ නසන්නේ මේ නිරසතුන්
මලමුත් අනුභව කරන්නේ කුමන පාපයක් නිසාද? යම්කිසි කෙනෙක් අත්පා කැපීම් ආදීන් අනුන්ට වද හිංසා කිරීමෙන් මිතුරන්ට රෝහි වූ පෞරස් කොට නිරේ ඉපද අසුචි අනුභව කරති. මෙහි විස්තර කරන බඩගින්නෙන් පෙළෙන ජනයා අනුභව කරති. මෙහි නිර සතුන් බඩගින්නෙන් පෙළෙන්නෝය. ඔවුන් පිපාස ඉවසාගත නොහැකිව බඩගින්න ඉවසාගත නොහැකිව දුන් දමමින් දිලිසෙන අසුචි පිඬු පිඬු කොට කා දමති. කාරණිකාති යනු නිරේ පාලකයෝ වීරෝසකාති කියන්නේ මිත්‍ර සහෘදයන් වෙහෙස කරන්නෝ. මිත්‍ර ભેදේ නැත්තම් මිත්‍ර ද්‍රෝහියෝ කියන එකයි මෙතන කියන්නේ. මේ ගෙදරදී කාබී පනවන ලද අසුන් වල සැතපී සිට නැවත රන්මසු කහවණු පැහැරගෙන යති. ඒ කියන්නේ යාළුවන්ගේ වල් වලට ගිහිල්ලා හොඳට කාලා බීලා නිදාගෙන ඉඳලා යනකොට අර තියෙන දේවල් අත ගාගෙන යනවා. කන්දෙදී මසු කහවණු පැහැරගෙන යනවා. වංචනික ලෙස හැසිරෙනවා. ඒකයි මිත්‍ර ද්‍රෝහි කියලා කියන්නේ. තමන් ආහාර ගත්ත තැනටම පිහිර ලැබුව තැනටම එහෙම කරපුවෙන් ළඟදිත් මෙහෙත් මෙහෙනුත් ගියානේ. ඉතින් මෙහෙත් හිටියා. ඒකෙන් කියන්නේ තමන් කාපු වීපු තැන තියෙන දේ පවා අත ගාගෙන යනවා. හැමදාම නෑ හැමතැනම නෑ කියලා ඉතල එහම අරන් යනවානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් කියුබ් එක මතකනේ. අසුචි ගන්න යනවා. අසුචි පිඬු පිඬු කරලා වේ ගිනිගෙන රත් වෙච්ච දුන් දාන අසුචි අරගෙන ඒ අපායේ යන සුපර් නරක ඒක විතරයි තියෙන්නේ යාළට ඒ දුක. අරවා පිඬු කරලා කනවා. හේතුව තමයි මිත්‍ර ධර්මයේ බින්දා උදව් කරපු අයට පිටු පෑවා. ආන් දැන් අරනේ. එහෙමනම් ටිකයි මං කිව්වේ, තව කියන්න තියෙනවා. ඒවා ඉතින් හිටානිද්දා පුළුවන් දවසක කතා කරමු. මොකද වැවුරු කන්නල ගිහපෝ යන දැකලා තියෙනවා මේක මෙහෙම තියෙනවායි කියලා ඉතින්. ඒතර අඩු බාසුන් නැහැ හරි චිත්‍ර ශිල්පී හරි මේ වැන්දේ කොම් මොනවා බලලද? මේ නිමි මහා ජාතකේ බලලා තමයි ඇඳලා තියෙන්නේ. එන්සේ කට්ටියට ඕන එක නෙමෙයි ඇඳලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ එදා මාතලේ දිව්‍ය පුත්‍රයා තමන් වහන්සේට නැත්තම් අපි ගත්තොත් නිමි රජතුමා නම් හිටු තමන්ට ජීවමානව මිහිපිටදීම මනුෂ්‍ය ලෝකෙ ඉන්න වෙලාවෙම චාරිකා වශයෙන් රතයෙන් ගිහිල්ලා උඩ ඉඳන් තමයි පෙන්වුවේ. සමහරට හිතන්න පුළුවන් ගියාම් පිච්චෙන්නේ නැද්ද? නෑ පිච්චෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට දැන් අපිට උනත් පුළුවන් අභිඥා ලබා ගත්තොත් නිරේ පැත්ත ගිහිල්ලා එන්න පුළුවන්. ඒ අභිඥා බලයෙන් හරි පිනකින් හරි යන කෙනා පිච්චෙන්නේ නැහැ. ඒවා බලපාන්නේ පව් කරපු කෙනාට විතරයි. ඒ නිසා මේ අය කරලා තියෙන චිත්‍රපටියක් බල්ලෙනවා වගේ උඩින් ගිහිල්ලා ඒ සිතුවම් වගේ බලාගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒක ලොකුවට විස්තර කළ නැහැ. අපිට කියලා තියෙන විස්තර ටික කතා විතරයි. ගියේ කොහමද ඒව මුකුත් අදාළ නැහැ මෙතෙන්ට. එකපාරට අතනින් මෙතෙන්ට ගියා කියලා කියන්න බෑ. ටිකක් වෙලා ගියාද කියලා අපිට සැකී තෙන්න පුළුවන්. නමුත් එතන එහෙම සැකී තන්න කාරණා නැහැ. මොකද දිව්‍ය පුත්‍රයන් අරන් ගියේ. ඒ නිසා එකක් කියනකොට අනිත් එක අර මවල පේනනවා වගේ පේනනවා. එහෙනම් මේ කියන දේවල් වලින් අපිට තේරුණා මිත්‍ර රෝහිගේ අය සම්මාදන් එකතු කළ ගසා කාපු අය, සිල්වතුන්ගේ ගුණවතුන්ට අපහාස කරපු අය, අභූතයෙන් ස්ත්‍රී පුරුෂයන්ට චෝදනා කරපු අය, එක එක වචන කියලා බැනපු අය ආදි වශයෙන් ගියයි කියලා සඳහන් වෙනවා. ඉතින් මතක හැටියට කියම් බලන්න අපිට එකක් දැන් ළඟදිම එක මතකයි. මොකද්ද? අසුචි කන්න වෙනවා. ඊළඟ එක ගඟේ බැහැල වතුර බොන්න ගියා. වතුර නෙවෙයි බොන්න උනේ වාෂ්ප. වාෂ්ප වලින් දැපුණා. තව එකක් කිව්වා බෙල්ල කපනවා. බෙල්ල කපනවා කැපුවට බෙල්ල කැපිලා ඉන්නේ ඉවර වෙන්නේ ආයි බෙල්ල ආයි ඔළුව හැදෙනවා. ආයි කපනවා ආයි දානවා. මස් කෑලි කෑලි වලට කපනවා. කපුටෝ ගිජුලිහිනියෝ බල්ලෝ ඇවිල්ලා කඩාගෙන කනවා. ඉතින් ඔය තියෙන නිදේ මේක මේ අපි කතා කරන්නේ විනෝදෙට නෙවෙයි. මෙවැනි පාප කර්ම වලින් වැළකෙන්න එසේම ඔබ මෙවැ නිරේට පත්වෙන්නේ. එසේ පත් නොවීමට නම් අපි සෝවාන් ඵලයටවත් පත්වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒක තමයි මෙයින් ගත යුත්තේ. එහෙනම් මේ ජාතක දේශනා වලින් අපිට පුදුම විදිහේ වීරයක් ඇති කරලා දෙනවා. මේ ලෝක සත්‍ය ස්වභාවය කියා දෙමින් අපි නැවත නැවත මේ නිරේට නොවැටි නිරේ නතමිදී සුගතියෙන් සුගතියට යමින් ඒ අමා නිවනට පත්වෙන ලැබේවා කියන ප්‍රාර්ථනා අපි ඇති කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා.